අයිබුවන් ලෝක මාධ්‍ය එවගේම අපිට ඇහෙන්න ලැබෙනවා මාධ්‍ය මෙහෙවරක් කරනවා කියලා ලොකු මෙහෙවරක් කරන ඔබ වෙනුවෙන් කියලා. ඒතර ඇත්තටම මෙහෙවරක් සිද්ධ වෙනවද කියන එක ඔබට දැන් දැනගන්න ලැබේ. ඒතර මේ කතාව. ඒතර මම මේක දේවල් කියන්නේ අධ්‍යාත්මික පදනමක් උරේදගෙන බොහෝ දේවල් වලට මට සාක්ෂි අවශ්‍ය නැති වෙනවා. යම් කාරණයක් මතුවෙනකොට ඒ තුල තියෙන විවිධාකාර පැති කෝණයන් ඒ වගේ යමක් දකින්න හැකියාව තියෙන. ඒතර ඔබටත් ඒ හැකියාව තියෙනවා කියලා මම දන්නවා මේ බන්න බොහෝ පිරිසක්. නමුත් සමූහයෙන් ගත්තොත් එහෙනම් සමූහයෙන් අල්ප පිරිසක් විතරයි මේ විදිහට දකින්න යමක් පුළුවන් වෙන්නේ. ඒ වගේම තේරුම් ගන්න පුළුවන් වෙන්නේ මිනිසුන්ගේ මනස තාම විවෘත වෙලා නැති වෙනවා මෙවැනි ධාරිතාවක් දරා ගන්න. ඇත්තටම ඔබ ඉන්න ලෝකය හදපු එකක් කියලා කියන්නේ හදපු කියලා කියන්නේ පෙනෙන දේ ඒ විදිහම නෑ කියලා තේරුම් ගන්න. ඒ ධාරිතාව දරා ගන්න අමාරුයි. ආකෘති බිඳ ගන්න මිනිසුන්ට අමාරුයි. එච්චරට ඒ කියන්නේ ඒක ආකෘති බිඳිනවා කියලා කියන්නේ මේ මනුස්සයා මැරෙනවා එතනදී. මානසිකව මැරෙනවා කියන එක තමයි සිද්ධ වෙන්නේ. ඒකට ඒ මරණය දරා ගන්න මිනිස්සු තාම සුදුසු නැති ස්වභාවයකට. ඒ කියන්නේ තාම මිනිස්සු පරණත භාවයට පත්වලා නැති ස්වභාවයක්. ඒකට ඒක වයස අදාළ නොවෙනවා. මෙතෙන්දී පරණත ඒ පරණත භාවය. ඒකට ඒ විදිහේ පදනමක් තමයි මේ තුල තියෙන්නේ. මුලින්ම එතකොට අපි යනවා ලෝක ජනමාධ්‍ය කියන එකට එන්න කලින් මේකට මොකක් කර මූලික හේතුවක් තියෙන්න බෑ නේද? ඒතර හේතු ගණනාවක් විවිධාකාර විදිහට පැහැදිලි කරලා දෙන්න පුළුවන්. නමුත් එකක් ගත්තොත් එහෙම ඒතර අපි දන්න මෑත අතීතයේ තුල මිනිසුන්ගේ හැසිරවීම කියලා එක ගන්නකොට අපිට මතක් වෙන සුද්ධෝ. ඒතර සුද්ධෝ ලෝකේ වටේටම ගිහිල්ලා මිනිසුන් අල්ලගෙන හිටියා. වහල් භාවයට පත් කරා. ඊට පස්සේ සීන ඔක්කොම සම්පත් ටික අදලා ගත්තා. සංස්කෘතීන් විනාශ කරා. ඔය ඔක්කොම දේවල් සිදු වෙලා ඊට පස්සේ නිදහස දෙනවා කියලා එකක් කියලා ඔවුන් පිටත් වෙලා ගියා. ඇත්තරම නිදහසක් නැද්ද කියලා එක ඔබ තීරණය කරන්න පුළුවන්. ඒතර මේ වහගෙන යනකොට ඔබට කොහොමද තේරෙයි ඇත්තරම නිදහස නැද්ද කියලා. ඒතර ওই විදිය කතාවක් ඇතුළේ සිද්ධ වුණා. ඊට පස්සේ ඔවුන්ගේ න්‍යාය පත්‍රයට අනුව ඒ අල්ලගෙන හිටපු කාලේ ඉවරයි. ඔවුන් ඊට පස්සේ ඔවුන්ගේ රාජධානි වලට පිටත් වෙලා ගියා. ඊට පස්සේ ඊළඟ න්‍යාය පත්‍රයට අනුව ඔවුන්ගේ න්‍යාය පත්‍රයට අනුව ඔවුන් කල්පනා කරන විදිහක් කොහොමද අපි දැන් ඒ රටවලට යන්නේ නැතුව කොහොමද අපි ඉන්න තියාව ඉඳන් අනෙක් මිනිස්සු ඔක්කොම පාලනය කරන්න කොහොමද? ඒ මිනිස්සුන්ගේ හිතට අදහසක් කවන්නේ කොහොමද? අපි මෙතන මිද අපි මොකද දෙහෙර කියලා රස්තිය අද වෙන්නේ. අපි ඒජන්තවරු මොකද දෙහෙර යන්නේ? ඒ වගේම ඉතින් ඒ රටවලම ඒජන්තවරු බවට පත්වන ස්වභාවයක් තියෙනවා. එතකොට ඉන්න මිනිස්සු, ඒ කියන්නේ අපේ මිනිස්සු, අපි හිතන් ඉන්න ආමේ සිංහල මිනිස්සු, ආමේ ලංකාවේ මිනිස්සු කියලා හිතාගෙන ඉන්නවා. නමුත් ඔවුන්ගේ පොත්ත විතරයි ඒ විදිහට තියෙන්නේ. අතුලාන්තය අරගොල්ලන්ට අනු වෙනස් වෙලා තියෙනවා. ඒතර ඒගොල්ලෝ ඇත්තටම ඩබල් ඒජන්තවරු බවට පත් වෙලා ක්‍රියාත්මක. ඒතර ඒක තව කතාවක්. නමුත් එතකොට මුලින්ම ඒකවස ඔය විදිහට සුද්දා එතකොට කල්පනා කරනවා අපි කොහොමද කෙලින්ම මිනිස්සයාගේ හිතට අදහසක් කවන්නේ කොහොමද මෙතන ඉඳලා. එතකොට ඔන්න ඔය අවස්ථාවක තමයි එතකොට මේ තාක්ෂණික දියුණුව විද්‍යාත්මක දියුණුවත් සමග එතකොට ඕන් විදි හොයාගන්න. ඇත්තටම විද්‍යාව හා තාක්ෂණය භාවිත කරන්නෙම ඔවුන්ගේ අභිප්‍රායන් සඳහාම පමණයි. ඇත්තටම මේක හරියට අපි බලාගෙන ඉන්නකොට හොඳ දේවල් ඒවායින් කරන්න පුළුවන්. ඇත්තටම යහපත් දේවල් කරන්න පුළුවන්. නමුත් මූලික අභිප්‍රාය වන්නේ එතකොට මේ න්‍යාය පත්‍රයන් ක්‍රියාත්මක කිරීම තමයි. ඒතර ඒ විදිහට තමයි මූලික අදහස ඉදිරිපත් වෙන්නේ. එතකොට මේ විදිහට මිනිසුන්ගේ හැසිරවීම මේ ජනමාධ්‍ය කියලා ගොඩ නගලා. ඒතර ජනමාධ්‍ය පළවෙනි ටූල් එක බවට පත් වෙනවා රේඩියෝ එක. ඊට පස්සේ දෙවෙනි එක ටීවී එක බවට පත් වෙනවා. අපිට බැලූ බැලමට පේනවා විතරයි. එතනින් ඉහළ තව දේවල් තියෙනවා. එතකොට අපේ හිත තුළ තියෙනව නේද විචාරයක් කියලා එකක්. අපේ හිත කතා කරනවා කියලා යමෙක්ට කියන්න පේන්න පුළුවන්. හොඳට භාවනා කරන කෙනෙක් සවිඥානික කෙනෙක් එතකොට තමයි තේරෙනවා හිතේ තියෙන විචාරය කියන එක. හිතේ හඬ එහෙම තමයි මම කතා කරනවා කියලා එහෙම දෙයක්. එතකොට හැමෝටම දැනෙනවා. ඒක රීප්ලේස් වීම සඳහා තමයි එතකොට රේඩියෝ එක තියෙන්නේ. එතකොට හිතේ යමක් විශ්ලේෂණය කරන හිත හිතනවා කියන එක කරන ක්‍රියාවලිය තමයි හිත තුළ ඒ හඬ තුලින් ඒ විචාරය තුලින් සිද්ධ වෙන්නේ. ඒක රීප්ලේස් වෙනවා රේඩියෝ එක තුලින්. මනුස්සය හිතන එක නවත්තලා අරගේ කියන දේ අහනවා. රේඩියෝ එකේ කියන දේ තමයි මිනිස්සු අහන්නේ. ඊටම ලේසියෙන් මිනිස්සු එකට හුරු වෙනවා. ලස්සන ලස්සන දේවල් ඒ තුලින් කියනකොට ලස්සන හඬවල් වලින් සංගීතය තුලින් කියනකොට මිනිස්සු අරකට අහනවා. ඒත් මේකට අහන්න මේක කියන දේ අහන්නේ මේක කියන දේ වැඩන්නේ අරක තමයි ප්‍රමුඛ වෙන්නේ. දෙවෙනි අවස්ථාවට එනකොට රූපේ අපේ සිතුවිලි වල තියෙන ඊටමත් බලවත් චිත්‍ර රූප මවන්න හැකියාවක් තියෙනවා අපිට. සිතුවිලි ඊටමත් බලවත් සිතුවිලි රූප විදිහට අපිට පේනවා තමයි පැහැදිලිව ස්වභාවික ජීවත් වෙන කෙනෙක්. එතකොට ඒ සිතුවිල්ල කියන රූපය රීප්ලේස් වෙනවා ටීවී එකෙන්.
රූප පෙට්ටිය කියලා එතකොට අපි කියනවා. ඒ රූප පෙට්ටිය දැක්ක ගමන් එතකොට අපිට මේ සිතුවිලි තුල තියෙන රූප කියන එකෙන් මිදිලා එතකොට මේක විශ්වාස කර යුතු නැහැ. මේක වැඩක් නැහැ. අන්න අරක තමයි ඇත්ත කියන්නේ කියලා ඔන්නෝක ටග්ගල අහුවෙනවා. එතකොට ඒ විදිහට තමයි මූලිකම අල්ලා ගැනීම සිදු වෙන්නේ. එතකොට ඒ කාලේ මිනිස්සු ක්‍රමානුකූලව ඒ විදිහට ඇබ්බැහි කරනවා රූප පෙට්ටියට සහ රේඩියෝ එකට. එතකොට පළවෙනි බෙල්ලේ වල දාලා පළවෙනි තොණ්ඩුව දාලා ඉවරයි. පළවෙනි උපක්‍රමය එතකොට සාර්ථක වෙනවා. හොඳයි ඊට පස්සේ යනකොට මෙතෙන්දි එනවා මේක ටිකක් විද්‍යාත්මක බවට පත් වෙනවා. තියෙනවා තරංගමාලා ඔබ දන්නවා එතකොට ඒ වගේ මේවට තුල තියෙන ෆ්‍රීකවෙන්සි කියලා කියන්නේ සංඛ්‍යාතයන් තියෙනවා. එතකොට මේක මේ එනර්ජි කතාවක්. ඒ වගේම මේ තරංගමාලා මේක විද්‍යාත්මක කතාවක් බවට පත් වෙනවා. මේ තරංගමාලා තුල හැකියාවක් තියෙනවා මිනිසුන්ට මිනිසුන් අනුනාදය කිරීම. ඒ කියන්නේ මිනිසුන්ගේ ප්‍රතිචාරයක් ගන්න විදියට. ඒ කියන්නේ ප්‍රතිචාරය එනවා කියලා කියන්නේ මෙහෙම දෙයක් සිදු වෙන්නේ. දැන් අපි හිතන්න ඕන කෙනෙක් කියනවා මම ඔවට අහුවෙන්නේ මොන විදිය දෙයක් කරා කියලා. නමුත් ඔබේ ශරීරයේ පද්ධති ටිකක් තියෙනවා නේ. ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වන පද්ධතිය. ඒතර ඒ පද්ධති කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? ඔබේ අනුදැනුමකින් තොරව ඒවා ක්‍රියාත්මක වෙන්නේ. ඒවා ස්වභාවික මේ වටපිටාවේ තියෙන දේවල් එක ප්‍රතිචාර දක්වමින් ක්‍රියාත්මක වෙන. වටපිටාවේ දේවල් වලට අනුව ඒවා වෙනස් වෙනවා. ඔබ දන්නෙත් නෑ. ඔබ හිතාගෙන ඉන්න ඔබ ලොක්කා කියලා. නමුත් ඔබේ ශරීරයේ ක්‍රියාන්විතයේ ඔබට හසුරවන්න බෑ. ඔබ දන්නේ නැහැ මොකද වෙන්නේ කියලා ඇත්තට. ඒ ඔන්නෝක භාවිතා කරනවා මේ තරංගමාලා තුලින්. ඒතර රේඩියෝ එකෙන් යමක් ඇහෙනකොට ඒ තියෙන ෆ්‍රීකවෙන්සි එක තුලින් එහෙම නැත්නම් ඒ සංකේතය තුලින් හැකියාවක් තියෙනවා ඔබට ඊටමත් සතුටුදායක අත්දැකීමක් ලබා දෙන්න. ඒ කියන්නේ කියන දේ හෝ ඒ සංගීතය හෝ තියෙන රසා ඒ රසයක් නෙමෙයි ඒක. ඒ ෆ්‍රීකවෙන්සි එක එහෙම නැත්නම් ඒ සංඛ්‍යාතයේ තියෙන ස්වභාවයට අනුව ඔබගේ ඇතුළාන්තයේ තියෙන ඔබගේ තියෙන ස්නායු පද්ධතිය, ඔබේ මොළයේ ක්‍රියාකාරීත්වය, ඔබේ තියෙන අනිකුත් සෛලවල ක්‍රියාකාරීත්වය මේ සියල්ලම, ඒ වගේම ඔබේ හෝමෝන ක්‍රියාකාරීත්වය මේ සියල්ලම වෙනස් කරනවා ඒ ෆ්‍රීකවෙන්සි එක තුල. ඒතර රේඩියෝ එකේ දෙයක් ඔබ අහගෙන ඉන්නකොට ඔබට හිතෙනවා අනේ මේක අත්තමත් ලස්සනයි. ඒ වගේම කාගේ හඬක් අහගෙන ඉන්නකොට මාර ලස්සන කඩහඩක් ඒක සමහර විට ඊට පස්සේ ඔක තවදුරටත් යනකොට ඊට පස්සේ මේක දේශපාලනටත් ගියන ලස්සනට ඔය විදිහට උටට මිනිසුන් දැනනවා ඔන්න විදිය මේක ඊටම රසවත් ප්ලෙෂරබල් එක්ස්පීරියන්ස් එකක් කියලා දැනනවා. ඒතර ඒකට කියනවා ෆ්‍රීකවෙන්සි රෙස්පොන්ස් එකක් කියලා. මිනිසුන්ගේ තියෙන මේ ශරීරයේම තියෙන මෙවලම් ආයුධයක් විදිහට ඔවුන් භාවිත කරනවා. ඊට පස්සේ ටීවී එකට යනකොට තියෙනවා වර්ණ විද්‍යාව, වර්ණ සහ සංකේත විද්‍යාව. සංකේත විද්‍යාව ඉතාමත් පුළුල් විෂයක් බවට පත් වෙනවා. ඒක ඉතාමත් රසවත් සහ සංකේත විද්‍යාවෙන් ගොඩාක් දේවල් මේ ලෝකෙ සිදුවෙන හැම දෙයකම මොකද්ද යථාර්ථය කියලා හඳුනගන්න හැකියාවක් තියෙනවා. ඒතකොට ඒය භාවිතා කරලා මිනිස්සුන්ට දෙනවා ලස්සන අත්දැකීම්. ඒ රූප පෙට්ටිය සහ හඬ, කියන්නේ ශබ්දේ භාවිතා කරලා ගත්තොත් එහෙම දැන් ඇඩ්වර්ටයිස්මන්ට් ගත්තොත් ඇඩ් කියන්නේ මොන හරි විකුණ ගැනීම සඳහා කරන ඇඩ් ගත්තොත් එහෙම. එතකොට ඒ වගේ බැලුවොත් එහෙම ඒ වගේ කරන්නේ. එතකොට ඔබට ඒ දෙන ෆ්‍රීකවෙන්සි එකට අනුව ඒ සංඛ්‍යාතයට අනුව ඔබට අත්දැකීමක් දෙනවා. ඔබට අමතක වෙනවා ඔබ මේ ඇඩ් එකක් බලනවා කියලා. එක මොහොතකට හරි ඔබට දැන් අපි චිත්‍රපටයක් බලනකොට අමතක වෙන්නේ. අන්න ඒක දෙනවා. එතකොට මෙතෙන්දි එතෙන්දිත් ඒක තමයි කරන්නේ. මනසට ඉතම ලේසියෙන් කවන්න පුළුවන්. ඒතර මිනිස්සුන්ට අමතක වුණාම මේ ඉන්නේ මම ටීවී එක මම ඉන්නකර ඉඳගෙන ටීවී එක බලනවා මේ ඇඩ් එකක් යන්නේ මේගොල්ලෝ මේක විකුණ ගන්න හදනේ. ඒ ඔක්කොම ටික කතාව අමතක වෙලා ඒ මොහොත තුලදී මිනිස්සයා හිප්නොටයිස් වෙනවා. මොහොනේටපත් වෙලා ලස්සන්ට එතකොට ඒ අදහස් ටික මිනිස්සයාට කියවෙනවා. ඒතර මිනිස්සයා හිතනවා අම්මෝ මේක මාර අත්දැකීමක් කියලා. ඊට පස්සේ අපි කණ්ඩ දෙයක් මතක් කරනකොට අරක තමයි මතක් වෙන්නේ. බොන්න දෙයක් මතක් වුණා ඒක තමයි මතක් වෙන්නේ. තව මොනාරි කරන්න මිලදී ගන්න හැම දෙයකටම ඕක මතක් වෙනවා. ඒතකොට ඕක එක්තරා ස්වභාවයක්. ඒතකොට එතෙන්දී ඇත්තටම කියනවා නම් ඒ ඇඩ් එකේ තියෙන ඒ රූප ටිකෙන් හෝ ඒ තියෙන සංගීතයෙන් විතරක් නෙමෙයි ඒක සිදු වෙන්නේ. ඊට අමතරව ඕක කියනවා මම කියපු සංඛ්‍යාතය කියන එක. කියන්නේ මේ සංඛ්‍යාතය කියනකොට මෙහෙම දෙයක් ගත්තොත් එහෙම. ඒතකොට මේක තව පැත්තෙන් කියනවා නම් එහෙම දේශපාලඥය කතා කරනකොට හොඳම උදාහරණයක් බවට දැත්වෙනවා. එතකොට නම් ගම්මතෙන් සදාහන් කරන්න ඇති වෙන ගොඩක් මේ තියෙන එක එක ටෙක්නික් වල නම් සහ
පුද්ගලයන්ගේ නම් මොකද මේවා ට්‍රැක් වෙනවා. එතකොට මේවා කතා කරනවා කියලා ඒවා ඔවුන් මොනිටර් කරනවා. මේ මොනිටර් කරත් කමක් නැහැ ඉතින්. නමුත් දැනට අවශ්‍ය නැති වෙනවා. එතකොට ඇමරිකාවේ කළු ජාතික ජනාධිපතිවරයෙක් හිටියා. බොහොම ප්‍රසිද්ධ එක්කෙනා. එතකොට මම අහලා තියෙනවා මේ පුද්ගලයා ඒ කතා දෙකක් විතර. අහන් එනකොට මට තේරෙනවා මේ පුද්ගලයා මාර කතාවට දක්ෂයි නේ ඇත්තටම. ගුමාර ගුණයාවත් පුද්ගලයෙක් නෙමෙයි මේ පුද්ගලයා. ඒ පුද්ගලයා මාර කතිකත්වයක් නේ තියෙන්නේ. ඇත්තටම බලන් යනකොට ඒ පුද්ගලයා තිබි කතිකත්වයක් උත් නෙමෙයි, දක්ෂතාවයක් උත් නෙමෙයි ඒ තුල තියෙන්නේ. ගානට ටියුන් කරලා තියෙනවා ලස්සන ෆ්‍රීකවන්සි එකක්. අපිට ඉතාමත් උද්යෝගිමත් අත්දැකීමක් ලැබෙන විදිය සංඛ්‍යාතයක් අපිට දීලා තියෙන්නේ ඔය ඇහෙන ශබ්දය තුළ. අන්න ඒකයි කතාව. එතකොට පිස්සෙක් කතා කරන්නත් පුළුවන්. ඔන්න ඔය වගේ සංඛ්‍යාතයක ටියුන් කරාට පස්සේ හඬ අපිට ඒක ඉතාමත් ලස්සන අත්දැකීමක් බවට පත් වෙනවා. එතකොට පිස්සෙකුට අපි ඡන්දය දෙන්න හැකියාවක් තියෙනවා. එතකොට ඒක ලෝකයේ පුරාවටම ක්‍රියාත්මක වෙනවා. එතකොට මේ පුද්ගලයා ගත්තොත් මේ කළු ජාතික ජනාධිපති වෙර ගත්තොත් එහෙම ඔහු ඇත්තටම අපි විශ්ලේෂණය කරලා බලුවොත් එහෙම කරපු දෙයක්වත් නැහැ. නමුත් ලොකු බලපෑමක් කරා මිනිසුන්ට. කොහොමද මේ බලපෑම ඇති වුනේ? මුකුත් විශේෂයෙන් කරපු දෙයක් නැහැ ඇත්තටම. මුකුත් නොකර ලොකු බලපෑමක් කොහොමද ඇති වුනේ? අන්නේ බලපෑම ඇති කරේ එතකොට ඔන්නය මාධ්‍ය තුලින්. ඒ මාධ්‍ය තුලින් ඇත්තට මේ මිනිස්යාගේ තියෙන හැකියාවකුත් නෙමෙයි, වෙන මුකුත් කරපු දෙයක්වත් නෙමෙයි. මාධ්‍ය තුලින් ඔන්නය ෆ්‍රීකවෙන්සි භාවිත කරලා ලස්සන්ට මිනිස්සුන්ගේ ටියුන් කරනවා. එතකොට ඔන්නෝ කතාව යනවා හොඳට සම්බන්ධ වෙනවා. ඊට පස්සේ මේ වැඩේ කරන්න පුළුවන් කවුරු හරි හෝල් එකේ කතාව පවත්වනකොට. ඒ වගේම ස්ටේඩියම් එකක සිදුවෙන දේවල් තුල එක ස්ටේඩියම් එකේ කතාවක් පවත්වන්න පුළුවන්. එම නැත්තම් ස්ටේඩියම් එකේ තියෙන ක්‍රීඩාවක් වෙන්න පුළුවන්. ක්‍රීඩාවක් කරනකොට ඔන්න ඔය වගේ ඕනෑම තැනකට ඔය සෙටප් එක ගහන්න පුළුවන්. ඔය පද්ධතිය ගැහුවට පස්සේ ඒක දැන් අපි හිතමු ස්පෝර්ට්ස් තරඟ ක්‍රීඩාවක් තමයි ෆුට්බෝල් මැච් එක. ඔය ෆුට්බෝල් මැච් එක තුළ ඒ ඉන්න ජනතාවගේ හිතට ඔන්න ඒ ෆ්‍රීකවෙන්සි එක දෙන්න පුළුවන්. ඒ අදාළ ෆ්‍රීකවෙන්සි එක දුන්නට පස්සේ ඒක ඉතාමත් සුන්දර අත්දැකීමක් බවට පත් වෙනයි මිනිස්සු. වගේම ටීවී එක හරහා ඒක දෙන්න පුළුවන්. ඒතර ඒ මිනිසුන්ට එක සුන්දර අත්දැකීමක් බඩපත් වෙනවා. ඊට පස්සේ ඒ හරහා යන වෙළඳාමක් තියෙනවා. ඒ වෙළඳාම සමගම ඒ හරහා යන එතකොට ඒක හරවන්න ඕන නම් මොකක් හරි දේශපාලන පැත්තකට කවුරු හරි කාට හරි ඡන්ද දෙන්න කියලා පැත්තකට හරවන්න ඕන. ඒ කියන්නේ සමහර විට මිනිහේ ඒ කියන්නේ ඡන්දේ දෙන මිනිස්සෙගේ මුණක්වත් නැතුව ඡන්දේ ගැන කතා කරන්නේ නැතුව ඒකේ පෙන්වන දේවල් වලින් හැකියාවක් තියෙන මනුස්සයෙක්ට ඡන්දය දෙන්න පුළුවන් මට්ටම මනුස්සයගේ මනස හැරවීමට. ඒකට ඇයි මේ ජනාධිපතිවරයාට ඔබ කැමති කියලා ඇහුවොත් එහෙම ඔබ දන්නේ නැහැ හේතුවක්. නමුත් මම කැමති. ඒක ලංකාවෙත් මිනිසුන්ට ඔය දේ වෙලා තියෙනවා. ඇයි මේ මනුස්සයා කැමති? මේ මනුස්සයා තමයි ඉන්න ඉහළම මනුස්සයා. එහෙම වෙන්නේ කොහොමද? හේතුවක් නැහැ. නමුත් ඇබ්බැහි වෙලා තියෙනවා මේ මිනිසුන්ට. කොහොමද ඇබ්බැහි ඇති වුනේ? ඔන්න ඔය විදිහ තමයි ඇබ්බැහි ඇති වුනේ. ඒ විදිහට ස්ටේඩියම් වල සිදුවෙන දේවල්, ක්‍රීඩා තරඟ, වෙන සංගීත සම්දර්ශන, මේ වගේ සියලුම දේවල් තුළින් හැකියාවක් තියෙනවා ඒක දේශපාලන පැත්තට මිනිසුන් හැරවීම, දේශපාලන අභිප්‍රායන් උදෙසා, ඒ වගේම මිනිසුන්ගේ මනස කොහේට අරමුකට මුණකට යවීම, තියෙන සංස්කෘතිය විනාශ කිරීම, තියෙන ආගම දහම ධර්මය විනාශ කිරීම, මිනිසුන්ගේ හිත තුළින් ඒවා වෙනස් කරලා වෙන අරමුණකට යැවීම, ඒ වගේ මිනිස්සුන්ගේ තියෙන ලිංගිකත්වය වෙනස් කරන්න හැකියාවක් තියෙනවා මේ තුලින්. මිනිසුන්ගේ තියෙන මම කැමති ගෑනුන්ට නම් පිරිමි කෙනෙක්ට කැමති වෙන විදිහ අදහස් එන්න ඉඩකඩ තියෙනවා ඒ තුලින්. ගෑනු කෙනෙක්ට කැමති පිරිමි කෙනෙක්ට නම් එයා තව ගෑනු කෙනෙක්ට කැමති වෙන විදිහට මේක හසුරවන්න හැකියාවක් තියෙනවා. ඒ ඇජෙන්ඩා, ඒ න්‍යාය පත්‍රය එතකොට ක්‍රියාත්මක වෙනවා මෙන්න මේ අතුලින්. ඒතර ඔබ සමහරවිට ෆුට්බෝල් බැච් එකක් බලනවා ඔබ ආසාවෙන්. මම කැමති මේ ටීම් එකට, මම කැමති මේ ටීම් එකට කියලා. ඇත්තටම සිදුවෙලා තියෙන්නේ වෙන කතන්දරයක්. ටික කාලයක් යනකොට ඔබ තමන්ගේ වයිෆ් වයින් කළා, ඔබ මිනිස්සෙක් පිරිමියෙක් පස්සේ යන්න පුළුවන්. ඔබ බැලි ෆුට්බෝල් විතරයි. මොකද වුනේ එකපාරට? ඔන්න ඔහොම දෙයක් ඉතුරු සිද්ධ වෙනවා. ඔන්න ඔය විදිහට ඒ වගේ මේ තුල තියෙන සංකේත විද්‍යාවන් ඒවා අපි වෙන තැනකදී කතා කරමු. ඒ විදිහට මාධ්‍ය තුන ටියුන් කරන ෆ්‍රීකවෙන්සි වලට අනුව අපේ ශරීරය වෙනස් වෙන්න ගන්නවා.
අපිට යමක් කියනවා. ඊට පස්සේ තවත් කොටසක් එනවා. ඉතමත් සුන්දර කොටසක් කියලා හිතන්න පුළුවන්. මේක ඇත්තටම සුන්දරත් නැහැ ඇත්තටම. ඔබේ ගෙදර තියෙන මොනවා හරි විද්‍යුත් උපකරණ ගත්තොත් මේ විද්‍යුත් උපකරණ වලින් එතන මොකක් හරි සද්දයක් එනවා නේද? හීනි සද්දයක් නැහැ. කම්පියුටර් එකේ සද්දයක් එනවා. ෆෝන් එකකින් සද්දයක් එනවද කියලා පේන්නේ නැහැ. නමුත් ඇත්තටම මොනවා හරි ෆ්‍රීකවෙන්සි මීටර් වලින් අපි ඒක ගණනය කරලා බැලුවොත් එහෙම ඒවතුනේ සද්දයක් එනවා. ඒව තමයි ෆ්‍රීකවෙන්සි කියලා කියන්නේ. අපිට කනට ඇහෙන්නේ නැහැ ඒව. ඒ කියන්නේ අපිට කනට ඇහෙන්නේ යම් පරාසයක්. හර්ට්ස් ප්‍රමාණයක් තියෙනවා. අපිට ආලෝක පරාසයත් අපිට පේන්නේ යම් පරාසයක් පමණයි. හර්ට්ස් ප්‍රමාණය තමයි අපිට පේන්නේ. එතනින් එහාට තියෙන දේවල් අපිට මොකක් හරි උපකරණයකින් තමයි අල්ලගන්න වෙන්නේ. එහෙම නැත්නම් මනස දියුණු කරලා අල්ලගන්න වෙනවා. එහෙම නැත්නම් සතුන්ට එහෙම අපිට වැඩි පරාසයක් හෙන්නේ නැතකොට ඒ ස්වභාවය නිසා. ඒත් ඒ වගේ මේ උපකරණ වලින් එන ශබ්දය තුලින් හැකියාවක් තියෙනවා ඔබගේ මනස වෙනස් කරන්න. මනස නෙමෙයි ශරීරය වෙනස් කරන. ඒ කියන්නේ අපේ මේ ශරීරයේ තියෙන සියුම් දේවල් තියෙනවා. සියුම්ම ඉතාම අතිසියුම්ම සම මේ ශරීරයේ ක්‍රියාත්මක වෙන. ඒ කියන්නේ ශරීරය කියන්නේ තමයි ස්වභාවික දෙයක්. ඉතාම ස්වභාවික ක්‍රියා ගහක් වගේ ක්‍රියාත්මක වෙන දෙයක්. ඉතාම ස්වභාවිකව. ඒක මෙවැනි සියුම් තරංගවලට සියුම් සංඛ්‍යාතවලට හැකියාවක් තියෙනවා. මනුස්සයෙකුගේ තියෙන ස්වභාවය වෙනස් කරන්න. ඔක්කොම ටික වෙනස් කරන්න. මනුස්සයාගේ අදහස් පාව වෙනස්. ඒ කියන්නේ ලිංගිකත්වය පාව වෙනස් කරන්න පුළුවන් කියලා කියන්නේ ආය මොනවාද ඉතින්. ඒතර ගෙදර තියෙන මේ උපකරණ වල යම් ශබ්දයක් ෆ්‍රීකවෙන්සි එකක් නිකුත් වෙනවා. ඒ ඔන් කරලා තියෙනකොට. සමාවෙට ඔන් නොකර තියෙනකොට වෙන්නත් පුළුවන්. ඒතර ගත දැන් ෆෑන් එකක් ගත්තොත් එහෙනම් ෆෑන් එකකින් යම් ශබ්දයක් එනවනේ කරකිනවන්නේ. ඕකට අනුවත් අපේ ශරීරයේ යම් වෙනස්කම් සිදු වෙනවා. ෆෑන් එකක් දාලා නිදා ගන්නකොට යම් යම් වෙනස්කම් අපිට සිදු වෙන්න පුළුවන්. ඒ වගේ හැම දෙයක්. ඒකට කරන්ට් එක ඉලෙක්ට්‍රිසිටි එක කියන එක ගේ හැමතැනම ගිහිල්ලා තියෙනවා. හරි. එතකොට ඒකෙන් සිදු වෙනදී අපිට හොයන්න වෙනවා. එතන ඇත්තට මොනවද සිදු වෙලා තියෙන්නේ. එතන Wi-Fi සිග්නල් යනවා හැමතැනම. ඊට පස්සේ ෆෝන් සිග්නල් හැමතැනම යනවා. මේ හැම දෙයක්ම එකිනෙකට සම්බන්ධ වෙනවා. ජනමාධ්‍ය කියලා කියන්නේ ලෝක ජනමාධ්‍ය කියලා කියන්නේ මේ ඔක්කොම ටෙලිෆෝන් ටවර් එක, ගෙදර තියෙන ෆෑන් එක, මොකක් හරි TV එක, ඉලෙක්ට්‍රොනික උපකරණ මේ සියල්ලම. ඒ වගේම අනිකුත් සියලුම දේවල්, ස්ටේඩියම් වල සිදුවෙන දේවල්, සංදර්ශන වල සිදුවෙන දේවල්, මීටින් වල සිදුවෙන දේවල්, මේ සියල්ලම එකිනෙකට සම්බන්ධ වෙලා ලොකු ක්‍රියාන්විතයක් ඒතකොට සිද්ධ වෙනවා. ඒතකොට මේ විදිය ස්වરૂපයක් ගන්නවා ඒතකොට මේ ලෝක මාධ්‍ය කියලා. හොඳයි ඒතකොට මේක තව කොටසක් මම කතා කරමු. මේක දික් වෙන නිසා මට මේක ප්‍රොසෙස් කරන්න අමාරුයි. මේක දික් වෙනකොට ගොඩක් වෙලා යනවා. මේක අන්තිමට සේව් වෙන්න ගන්නකොට මේ වීඩියෝ. ඒත් අපි මෙතනින් අවසන් කරලා අපි ඊළඟ කොටසින් අපි තව ටිකක් මේ පිළිබඳව විග්‍රහ කරගන්නවා.